අයිබවන් ජීවිතේ හිතට සැනසුම ලැබෙන සුබ උදෑසනක් වේවා. ඉතින් අද ලස්සන හිමිදිරියෙන් මත් එක්ක සුවිශේෂී පුද්ගලයෙක් එකතු වෙලා ඉන්නවා. අද වෙන විට අපි බොහෝ කාර්යබහුල දීපවෙතකට හුරු වෙලා තියෙනවා. බොහෝ විට අපිට අපේ සමීපතමයන් පවා මගහැරිලා. එවන් අවධියක තවත් කෙනෙක්ගේ දිවියකට සවියක් වෙනවා කියන්නේ එය ප්‍රශංසනීයට බඳුන් විය යුතුමයි. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා හුස්ම ව්‍යාපෘතියේ ප්‍රධාන සංවිධායකතුමන් සම්පත් රණවාරච්චි මහත්මයා. ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. ඉතින් සම්පත් මහත්මයා මොකද්ද මේ හුස්ම ව්‍යාපෘතිය කියලා කියන්නේ? ඇත්තරම හුස්ම ව්‍යාපෘතිය පටන් ගන්නෙ පොඩි කතිකාවකින්. ප්‍රධාන වශයෙන් මමයි මගේ මිතුරකුයි අපි පොඩි කතිකාවක් කරනවා. මේ කොහොමද සමාජ සත්කාරයකට අපි නියැලෙන්නේ, සමාජ සත්කාරයකට අපි අන්තර්ගත වෙන්නේ. එතනදී අපි විශේෂයෙන් අපි පාසල් කාලේ මතක් වෙනවා. ඉතින් එතනදී මගේ මිතුරා, මේ මගේ අනිත් සංවිධායකතුමා ඉෂාන් වල්පිටගමගේ මහතා, ඔහු මායි කතා කරගෙන ඉඳිද්දී අපිට එනවා මේ කොහොමද අපි පාසල් දරුවන්ට යම්කිසි දෙයක් අපේ විදිහට කරලා දෙන්නේ, උදව්වක් කරන්නේ, ඔවුන්ට සහනයක් වීමට මේ උත්සාහ කරගන්න. ඉතින් එතකොට තමයි හුස්ම කියන තේමාව අපිට ලැබෙන්නේ. ඉතින් එතන තමයි හුස්ම පටන් ගන්නවා. දැන් හුස්ම කියන තේමාව තනියෙන් කරන්න බෑ. කවුද මේකට තවත් සම්බන්ධ වෙනවා ඉන්නවද? ඇත්තරම මූලිකව මම සහ මගේ මිතුරා ඉෂාන් මහතා සහ හුඟක් කට්ටිය ඉන්නවා. අපි කියන තේමාව ඇයි හුස්ම පටන් ගත්තට පස්සේ අපි මේකේ තේමාව එකම මෙහෙවරක් ඉදිරියට යන්න ඕනේ, මෙහෙවරක් එක්ක යන්න ඕනේ. ඉතින් මේ මෙහෙවරට අපි සහභාගී කරගන්නවා අපේ මිතුරන් පිරිසක්. ඉතින් එතකොට තමයි අපි ක්‍රියේෂන් ගෲප්, අපි මෙහෙවර මේ හුස්ම මෙහෙවර යන්න අපි ක්‍රියේෂන් ගෲප් නමින් අපි හදාගන්නේ තේමාව එක්කම අපි කියන මේ දේ හරහා සියලු දෙනාම අපි මේ අපි විශේෂයෙන් කණ්ඩායමක් විතර තමයි හැමදේම සාර්ථක වෙන්නේ. ඉතින් සම්ප්‍රාප සංගීත කණ්ඩායම විශේෂයෙන් මම මූලිකව කිව්ව හුස්ම පිළිබඳව අපි පාසල් සිසුවන් පාසල වෙළුවන විද්‍යාලය, අපි වෙළුවන විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් මගේ මිතුරා, ඒකම සම්ප්‍රාප කණ්ඩායම කියන්නේ අපේ හිතවත් පිරිසක්. නියාමක ගායකයා සහ බේස් ගිටාර් වාදකයා රංග ප්‍රසන්න, ඒ දෙදෙනාම අපේ හිතවතුන්. ඉතින් අපි කියන ක්‍රියේෂන් ගෲප් එක නිර්මාණය වෙන්නේ අපි කියන සංගීත කණ්ඩායමත් එක්ක. ඉතින් ඒක තමයි මූලිකම මේ සම්ප්ලව කියන සංගීත කණ්ඩායම මේකට සහභාගී කරවගන්නේ. දැන් මේ අපි අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න කියමු මේ හුස්ම ගැන තව තොරතුරු ටිකක්. මොකද්ද මේ සංගීත ප්‍රසංගයේ කවද්ද තියෙන්නේ, කොහොමද මේකේ තොරතුරු ටිකක් කියමු. ඔව්, මේක පැවැත්වෙන්නේ අපේ ගම පරිශ්‍රයේ බත්තරමුල්ල 23 වෙනිදා මේ එන සෙනසුරාදා දිනේ රාත්‍රී 7 ඉඳන් අපි පැවැත්වෙනවා. සහ එයාවට සියලු දෙනාටම අපි ආරාධනා කරනවා එදාට සහභාගී වෙන්න. මොකද හුස්ම සහ සම්ප්ලව තාල් කණ්ඩායම, සම්ප්ලව තාල් කණ්ඩායම වෙනස් ආරයකට ගෙනියන්න හදන්නේ මේ අපි මේ වැඩසටහන. මොකද මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ තාල් කණ්ඩායම වෙනම සංගීතමය වැඩසටහන එක. මේකෙදි යන්නේ එකෝස්ටික් පැත්තර තමයි බර වෙලා යන්නේ. ඉතින් ඒකත් එක්ක විශේෂ අපි හුස්මත් එක්ක විශේෂ හුස්මක් ගන්න තමයි හදන්නේ තාල් කණ්ඩායමත්. ඉතින් ඒකත් සමගම වෙනස් අත්දැකීමක් ලබා ගන්න තමයි අපි මේ ප්‍රසංගය ලැස්ති කරලා තියෙන සියලු දෙනාටම. දැන් මේ ප්‍රසංගයෙන් වේළවන විද්‍යාලයට තමයි මේ සත්කාරය කරන්නේ. එතකොට දැන් ඉදිරියේදී කොහොමද මේ පාසල් වලටමද මේ සත්කාරය සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇතරම මම මුලින් සඳහන් කළා වගේ වේළුවන විද්‍යාලය තමයි මේ වැඩසටහන අපේ මූලිකත්වය දරන්නේ. මොකද වේළුවන විද්‍යාලය සහ ආදිශිෂ්‍ය සංගමය, ආදිශිෂ්‍යයන් කිව්වම 98 සාමාන්‍ය පෙළ ආදිශිෂ්‍ය සංගමය. ඉතින් කෙනෙක් තමයි මගේ මිත්‍රයා ඉෂාන් මහතා, මේකේ සංවිධායක ප්‍රධාන සංවිධායකතුමා. ඉතින් ඔවුන් එක්ක ඉස්සරහට මේ වැඩසටහනෙන් පසුව අපි වෙනත් සියලුම පාසල් සම්බන්ධ කරගෙන සහ සියලුම අවස්ථා සම්බන්ධ කරගෙන යන තමයි අපේ අභිප්‍රාය තියෙන්නේ. අනික විශේෂයෙන් සඳහන් කරන්න ඕන පවණි, මේකට අනුග්‍රහක බවතුන් කිසිම කෙනෙක් අපි දැනට සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් අපි ඒකෙදි දැනට ප්‍රවේශපත්‍ර වලින් පමණයි මේ වැඩසටහන ඉදිරියට යදින්නේ.
ඉදිරි වැඩසටහන් අපි තව ලොකු අපේ ගමනක් තියෙනවා. ඒ වැඩසටහන් වලදී අපිට අනුග්‍රාහක බවතුන් සම්බන්ධ වුණොත් මේ මෙහෙවර අරන් යන්න හුස්ම කියන මේ තේමාව ඉදිරියට අරන් යන්න අපි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. දැනට කිසිම අනුග්‍රාහක බවතෙක් අපිට මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ව්‍යාපෘතියක් කිව්වන් පස්සේ දැන් සංගීත ප්‍රසංග විතරක් නෙවෙයි වෙන ඕන විදියකට අපිට සත්කාරයක් කරන්න පුළුවන්. මේ සංගීත ප්‍රසංගයක්ම පවත්වන්න හිතුව. සංගීත ප්‍රසංගය ඇත්තරම මිනිස්සුන්ට දැනෙන දෙයක්. සංගීතය කියන්නේ ඔබ සහ මම සියලු දෙනා විඳින දෙයක්. අනික සියලු දෙනා දෙනම්. මොකද විශේෂයෙන්ම ඒකෝස්ටික් රහ වෙනම රහක්. ඉතින් සංගීතයේ එක තමයි අපි සියලු දෙනාම බැඳලා ඉන්නේ. මේ ජීවිතයේ හුස්මත් බැඳෙන්නේ මන්නම් දකින විදිහට මගේ නම් සංගීතෙත් එක්ක. ඉතින් ඒකත් එක්ක තමයි මොකද අපි සංගීතයෙන් අත්දැකීම් ලබාගත් දේවල් බොහොම දෙයක් තියෙනවා. ඉතින් ඒකම අපේ පාසල් කාලේ අපි විද්‍යාලයක් ගත්තොත් එහෙම වේලුවන විද්‍යාලය අපතර මගේ විද්‍යාලය වුණත් අපි පුංචි කාලේ ඉඳන් සංගීතයට නැඹුරු වුණ පිරිසක්. ඉතින් ඒක නිසා මූලිකව ආවේ අදහස ආවේ සංගීතයට අපේ තියෙන ඒ වපසරියත් එක්ක සමග තමයි. දැන් මේ වගේ වැඩසටහනක් පටන් ගන්නකොට යාළුවන්ගෙන් හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හුඟක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ඇතරම නරක ප්‍රතිචාරත් නැතුව නෙවෙයි. අදින් නමුත් දැන් පළවෙනි අත්දැකීම පළවෙනි අපේ මේ ඇත්තරම කියනවා නම් පළවෙනි වැඩසටහන. ඉතින් ඒකෙන් අපි හොඳ නොහොඳකම් සියලු දේත් එක්කම ඉදිරියට යන තමයි බලාපොරොත්තු. සම්පත් මහත්මයා හොඳ නොහොඳකම් දරාගෙන අපි වැඩක් කරනකොට ඉදිරියට යන්න ඕන. එතකොට දැන් මේ හුස්ම ව්‍යාපෘතිය මේ මේක කොහොමද ඉදිරියට අපි ව්‍යාප්ත කරන්නේ? ඔව් ඇතරම ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මොකද අපි පටන් ගත්තේ හුස්ම මේ සියලු දෙනාටම හුස්මක් දෙන්න. මූලික වශයෙන් පාසල් දරුවන්ට අපේ හැමෝගෙම සම්පත පාසල් දරුවන්. ඉතින් එතනින් ආරම්භ වෙලා අපි මේක ව්‍යාපෘති වශයෙන් අපි ඉදිරියට array කරනවා. ඒක පාසලකට සීමා වෙන්නේ නැහැ. අපි දැන් කලා ශාස්ත්‍රය ගත්තොත් විශේෂයෙන් ඔතම ඇහුවා කලින් සංගීත පැත්තට කොහොමද මේක යොමු වෙන්නේ කියලා. කලාකාරයන් විදිහට හුස්ම ගන්න දැන් මේ දවස්වල මේ තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක සම්ප්ලව කණ්ඩායමෙම ඉන්නවා හුඟක් රෝගාතුර වෙච්ච හුස්ම අවශ්‍ය මේ වෙලාවේ කලාකරුවන්. ඉතින් ඒ ඒ ඒ සියලු දෙනා සමග ඉදිරියට යන ලොකු ව්‍යාපෘතියක් මේක. අනික මේ ලංකාවේ නෙමෙයි ඇත්තරම අපිට බලාපොරොත්තු වෙන්නේ මුළු ලෝකෙම හුස්මක් අවසි පිරිසට අපි ඒක හදලා දෙන අවස්ථාව. ඒ කියන්නේ මේක මේ ප්‍රදේශයටම සීමා වුණු දෙයක් නෙවෙයි. මේක මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙන ලංකාවෙත් නෙවෙයි විදේශ රටවල පවා ව්‍යාප්ත වෙන ව්‍යාපෘතිය. අනිවාර්යෙන්. මොකද අපිට විදේශයෙන් මේ වෙනකොටත් අවිල්ලා තියෙනවා. මොකද මේ හුස්ම කියන හැමදේම හුස්මනේ. හැම දෙයක්ම පවතින්නේ හුස්ම මත. ඉතින් ඒකට අපිට ඒ කියන තේමාවට දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඉදිරියේ අනිවාර්යෙන්ම අපේ සැලසුම් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඔබට සම්පත් මහතාව සම්බන්ධ කරගත හැකි මෙන්න මේ දුරකථන අංකය හරහා 0676 941 6690 කියන දුරකථන අංකයෙන්. මම හිතනවා සන්ෆ්ලවර්ස්ලත් එක්ක කරන මේ සංගීත ප්‍රසංගය ආකර්ෂණීය ලස්සන වැඩක් වෙයි කියලා. ඒ වගේම ඔබටත් පුළුවන් මේ සංගීතය රස විඳින ගමන්ම තවත් කෙනෙක්ගේ දිවියකට සත්කාරයක් වෙන්න. ඉතින් මම ඔබ සියලු දෙනාටම ඇරයුම් කරනවා එන්න අපේ ගම පරිශ්‍රයට මාර්තු 23 වෙනිදා රාත්‍රී 7ට පැමිණෙන්න කියලා. අද අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. ස්තුතියි. ජන සේවාවන් සපයන ලංකාවේ ක්‍රියාත්මක සියලුම රාජ්‍ය ආයතනයන්හි ව්‍යුහය, එහි ස්වභාවය, එහි ඉතිහාසය. නව අභියෝගයන්ට මුහුණ දෙමින් ජනතා සේවාවන් වැඩි වැඩියෙන් සපයමින් ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? අදාළ සංවර්ධන ඉලක්කයන් ලබා ගන්නේ කොහොමද?
මේ සියලුම ආයතන බලධාරීන් ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්. RCP ජනතා ඔබ වෙනුවෙන්මයි. ඔබ නැවතත් එක්ක ඉන්නේ ලස්සන හිමිදිරියත් සමගින්. විරාමයට කලින් අපේ කතාබහට එක්ුණා හුස්ම ව්‍යාපෘතියේ ප්‍රධාන සංවිධායකතුමා සම්පත් රණවරාජ්චි මෙතිතුමන්. ඉතින් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ හුස්ම ව්‍යාපෘතියේ තවත් සමාජිකයෙක්. ඒ වගේම මේ හුස්ම ව්‍යාපෘතියේ සියලු නිවේදන කටයුතු භාරව ඉන්නේ මෙතුමන්. මෙතුමන් නමින් සුචිත් කරුණාරත්න මෙතිතුමන්. ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන Hai Bun Pawani. Itin Sujit Mahatma, obatumanta mokadda me husma gana hiten? Pawani attama kiyenna me husma kiyala kiyanne me mage mitro denna Sampath saha Ashan meka mulinma patan gat welawae mata awilla kiyuwa menne mehema vyapruthiyak ekulakana balaapuruth wenawa kiyala. E attama hari lasana namak husma kiyanne me api jeevithaye hamowatama jeevath wenna awashya karana moolikama angaya. Itu memang bahwa kematian nggak sambandunya agak lutek ya, mereka husma gini biaya perut istirahat gini anta. Itu mereka husma kianne, mereka atterma mereka jiwa ya itu husma dina darna biaya mak. Ek atterma gatot tema mereka bahwa manusia mereka orang mereka tulen tienne. Jadi ini sah mama bahwa kematian sah bahwa kriyashiliyo mereka dahepino mereka. Mereka husma itu sambandunya koi kalah. Mama mereka sambandnya ini sempat magi mitra mati ke mereka kata karena villa, mereka projectnya kapi karena bela proyek tinwa kila. Itu yang terus nanti own mata kibwa mereka tienda ikulah ke tema. Tengah tama kibwa tema tema apa villa me. Langka atau la jiwa itu na itamat na husma awasha. Atta wacan orang kibwa husma awasha na vidiki prakti no. Kang tamai jiwa itu husma awasha. Tawa kromnya aktifnya dari data apa yang sah, bahwa aduh ada yang labi ini sunta jiwa tin husma kawasai. Ini bagaimana teman ya, mereka kalau katakan ramai kelakaruan, langka apa, bahwa kelakaruan, bahwa meta sejarahnya sah, ayat sejarahnya, apitak godak dewal dunnu, rasanya dunnu kelakaruan, bahwa mungkin ek mevidhi sah asralinno. Ini men mevake mevon sial lah winwin, husma dengan teman ya, mereka kalau mevyaprutiya aramun kelatibbe. Ini sah, mama kebawa api ketua lah. Ini itu pas tamai mangkita kami api creations kian api sanggudan kudu ngekini. Mama deng api creations sanggudan yang tekeh ini. Ini mana kami api kian konsep tekeh kian. Ini katamai muli kharaya uneh. Jadi mama kalau pernah kerja terus kami khalay hati kira langka atau jiwa tena kami api yamak keran doa minisung ini win. Saha minisung ke jiwa tena yamak hemom keran doa. Ting apda puluang di dia ta minisun husma denda, kami kau mau awas tawak le mana hitu lah. Tapi kita mampu sama kemat ting mereka dah ayakin. Dan mevake kereta ve keragian yang aku tu vivida badak ena. Mana mevake badak kalau itu mohon panas itu. Kau mangkita ne mevake di apda hamben mulek mau badak iya tamai me samaan ne sanggih pasang kini wa, langkai orang tanah tiro. Tapi ugal dana ni ada samaan ne langkai sati antawal. Imar dina wala, langka pura, noyku tuarge, sanggita pesangga bahat tanwa. Eka tema wan yarate. Itengye boho sanggita pesangga wala, atterma aramuna wala tienne rasakayan pinavima, satu tu kiri ima. Iteng meke di aramuna wen itiak wina saramuna, kan neka tu abiyoge. Api me rasakayan, sanggita rasakayan, sanasana tere, api kohomada, itening ehat gil.
ඒ රසිකයන් සතුටු වෙන අතරේ ඔවුන් සතුටු වෙන යම් මුදලක් වියදම් කරනකොට ඔවුන් වියදම් කරන ඒ මුදල ඇතුළෙම ඔවුන්ට සත්කාරයක් කරන්න පුළුවන් නම් කාට හරි විනෝදය ඇතුළෙම ඉතින් මෙන්න මේක තමයි අපි නිර්මාණය කරන්නේ. ඉතින් මේක ටිකක් ලේසි පහසු වැඩක් නෙවෙයි. සමහරවිට අපිට මේ යන වියදම් එක්ක රටේ පවතින සමහර තත්ත්වයන් එක්ක අපිට මුල් කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ මම සංවිධානයේ බාරව ඉන්න මට තීරණ දෙය තමයි අපිට මේ සංවිධානයකට කරද්දී අපිට තේරෙනවා මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් මුලින්. හැබැයි අපි අභියෝගය බාර ගන්න මම හිතන්නේ සම්පත් ඉශාන්තුළු කණ්ඩායම බොහොම ශක්තිමත් ඉන්නවා. මම හිතනවා අපිට අභියෝගය බාර ගන්න පුළුවන් වෙයි කියලා. කලින් සම්පත් මහත්මත් එක්ක කතා බහේදීත් මට තේරෙන දෙයක් තමයි මේකේ අනුග්‍රාහකයෝ කිසි දෙනෙක් සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. ඒකත් අභියෝගයක්නේ. ඔව් මෙහෙම ඇති. සාමාන්‍යයෙන් පවනි ඕනම වැඩක් පටන් ගන්නකොට ඒකේ තියෙන ඒ වැඩසටහනේ තියෙන සමහර මූලික අංගවලදී කවුරුත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැකලාදී ව්‍යාපාරයක් සමාලාවට එක්කෙනෙක් බොහොම අමාරුවෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් අතුර තමයි අද මේ ව්‍යාපාරෙ හිනිපෙතර ගිහිල්ලා තින්නේ. ඉතින් මේක ප්‍රායෝගිකව එළියට යනකොට තමයි මං හිත විශ්වාස කරන්නේ අපිට ගොඩක් අපිට මේකට අනුග්‍රහකත්වය දක්වන්න ගොඩක් අය අපිට ඉඳී. නමුත් දැනට මං හිතන්නේ අපි සම්පත් අතුරු කණ්ඩායම තමයි මේක මූලික වෙලා මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. මං හිතන්නේ ඉස්සරහට අපිට මේක ලංකාවේ අති දැවන්ත ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන් වෙයි. මේ සත්කාරය ගැන තවත් බොහෝ දේවල් ඔබතුමන් සමග මම කතා කරන්න කැමතියි. ඊට කලින් අපි යමු කෙටි විරාමයකට. දන්නම තැන නොදන්නම කතාව සිකුරාදා රාත්‍රී 8ට මහජන සේවාවන් සපේන ලංකාවේ ක්‍රියාත්මක සියලුම රාජ්‍ය ආයතනයන්හි ව්‍යුහය, එහි ස්වභාවය, එහි ඉතිහාසය නව අභියෝගයන්ට මුහුණ දෙමින් ජනතා සේවාවන් වැඩි වැඩියෙන් සපයමින් ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? අදාළ සංවර්ධන ඉලක්කයන් ලබා ගන්නේ කොහොමද? මේ සියලුම ආයතන බලධාරීන් ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්. රා.සී.පී. ජනතා ඔබ වෙනුවෙන්මයි. ඔබ නැවතත් එක්වෙන්නේ ලස්සන හිමිදිරියත් සමගින්. සුජිත් මහත්ම, මේ මොකක්ද මේ හුස්ම කියන ප්‍රසංගයේ සුවිශේෂම? ඇත්තටම මේ හුස්ම කියලා කියන්නේ විශේෂ ප්‍රසංගයක්. ඒ කියන්නේ සම්ප්ලවර්ස් කියන සංගීත කණ්ඩායම මත අවුරුදු 40ක් විතර ලංකාවේ සංගීත කණ්ඩායම් ශ්‍රේෂ්ඨයේ එක දිගට බැබලිච්ච සංගීත කණ්ඩායමක්. ඒක මම හිතන්නේ මේ රසිකයෝ සියල්ල දන්නවා. සම්ප්ලවර්ස් කිව්වහම 80 දශකේ ඉඳන් මේ වෙනකම්ම එක දිගටම මේ ප්‍රසංග වේදිකාව දෙවනත්තර සංගීත කණ්ඩායමක්. හැබැයි ඔවුන්ගේ සංගීත ආර ඇතුලේ මේ එකෝස්ටික්ස් සංගීතාර ඇත්තටම ලංකාවේ ප්‍රසංග වේදිකාවේ කවදාවත් ඒගොල්ලෝ ඉදිරියට ගිනාවේ නැහැ. මේ ප්‍රසංගයේ තිබි බලාපොරොත්තු වෙන මූලික දේ තමයි මේ පුරා වසර 40ක් තිස්සේ සම්ප්ලව සංගීත කණ්ඩායම අපේ රසිකයන් දීපු මේ ගීත ටික නව ආරකින්, ඒ කියන්නේ මේ එකෝස්ටික්ස් සංගීත රසයෙන් ජනගත කරන්න.
මේක මේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ විදිහේ සම්ප්ලව ප්‍රසංගයක් ලංකාවේ දිහැරෙන්නේ. ඉතින් ඒක නව මැදලකීමක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ එදා අපේ 23 වෙනිදා අපේ ගම් පරිශ්‍රයට එන අපේ රසිකයන්ට නවම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ සම්ප්ලව සංගීතය එකෝස්ටික් ආරකින් ජනගත වෙනවා. ඉතින් ඒකෙදි තව දෙයක් පවණි කියන්න ඕන මම හිතන්නේ මේ අපි මේ සංගීතය ගැන විෂය ගත්තාම ඉතා පුළුල් විෂයක්නේ. ඉතින් මේ සංගීත කියවීම කියන්නේ නොයෙකුත් ආරවල් වලින් මේ සංගීතය කියවන්න පුළුවන්. ඒක බටේර නම් ගොඩක් කලාවට ඒ ආර ගොඩක් කලට වුන් විවිධ සංගීත ශෛලීන් යටතේ සංගීතය ප්‍රගුණ කරනවා සහ ඉදිරිපත් කරනවා ලංකාවේ අඩුයි. ඒක නිසා අපි විශ්වාස කරනවා මෙන්න මේ ප්‍රසංගය ඇතුලේ ඒ නව ආර මේ අපේ බාල තරුණ මහලු වැඩිහිටි මේ සියල්ලටම එකසේ ඉඳලා රස විඳින්න පුළුවන් අලුත්ම අත්දැකීමක් අපි මේ 23 වෙනි දවසට අපේ කම්ප්‍රෙෂර්ෂියදී අපි දෙනවා. ඒක තමයි මේකද විශේෂත්වය. බාල මහලු වැඩිහිටි සැමට එකසේ අත්විඳින්න තමයි මේ ප්‍රසංගය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් දැනටමත් මොන වගේ රසික ප්‍රතිචාරද මේකට ලැබෙන්නේ? ඔව් ඇත්තම ගොඩක් අය අහනවා මේ මේ තාල් කියන්නේ කවුද මේ ගොඩක් ඒ කියන්නේ සංගීතයත් එක්කම ඉන්න අය ඇරෙන්න ගොඩක් ඔය සංගීත ලැබී අපෙන් අහනවා මේ තාල් කියන්නේ කවුද මේ සම්ප්ලවර්ස් කියන්නේ කවුද ඇත්තම මේ තාල් කියලා කියන්නේ මේ සම්ප්ලවර් සංගීත කණ්ඩායම මේ කනිට සහෝදරයෙක් මම හිතන්නේ අපේ නීල් වරකුලසූරි ප්‍රමුඛ සම්ප්ලවර් සංගීත කණ්ඩායම තමයි මේ ඔවුන්ගේ දෙවෙනි අදියර විදිහට මේ තාල් සංගීත කණ්ඩායම ජනගත කරන්න. ඉතින් ඔවුන්ට පූර්ණ බලය දීලා තිනවා සම්ප්ලව සංගීත කණ්ඩායමේ තියෙන සියලුම ගීත Taman කැමති ආරකින් මේ ප්‍රසංගය තුළ ගායනා කරන්න. ඒක නිසා අපිට ඊටාම මේ බොහොම සතුටින් කියන්න පුළුවන් ඕගොල්ලන්ට අලුත්ම වෙනස් සංගීත රසයක් තමයි එදාට හම්බ වෙන්නේ. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන මේ රසිකයන්ට. ලංකාවේ සමහර ලාට රසිකයන් ඉන්නවා මේ ගීත අහලා අහලා එකම ආර ගීත අහලා හෙම්බත් වෙච්ච රසික පිරිසක්. ඒක අපිට ගොඩාක් සමාජ කතිකාවත් වල ඇහෙන්න ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ඔවුන්ටත් නව හුස්මක්. මේ හුස්ම ප්‍රසංගය ඇතුලේ අපි මේ හුස්ම දෙන්නේ එක කණ්ඩායම විතරක් නෙවෙයි. මේ ගීත ශ්‍රවණය කරන අයට හුස්මක් අපි දෙනවා. මේ ගීත වලින් යමක් උපයාගත් අය ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් පරිත්‍යාග කරලා මේ ජීවිතවලට හුස්මක් දෙනවා. ඒ වගේම මේ ඒකට දායක වෙන අයත් අලුත් හුස්මක් ගන්නවා. මමත් ජීවිතයේ යම්කිසි දවසක මනුෂ්‍යත්වයේ වෙනුවෙන් යමක් කරා කියලා. මම මේ හුස්ම පොද එකතු වෙලා තමයි මේ ජීවිතය කියන මේ අපි ක්‍රියේෂන් කියන මේ කන්සෙප්ට් එක හදලා තියෙන්නේ. ඒක තමයි අපේ අරමුණ. ප්‍රශංසනීයට ලක් වෙන්න ඕනම ප්‍රසංගයක්. එතකොට කොහොමද මේ හුස්ම තවදුරටත් අපි ව්‍යාප්ත කරන්නේ? ඔව් අත්‍තරම් පවනේ මේ කියන සතුටුයි. මේ වෙනකොටත් තවම ප්‍රසංගය පැවැත්වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොටත් අපිට ලංකාවෙන් විතරක් නෙවෙයි විදේශවල ඉන්න අපේ ආදරණීයන් පවා මේ සංගීතය ආදරය කරන අය, ඒ වගේම තවත් කෙනෙක්ගේ ජීවිතයට යමක් දෙන්න බලන් ඉන්න අය අපිට බොහොම ආදරෙන් කතා කරනවා. අත්‍තරම් සතුටුයි කියන්නේ මේ කොච්චර කාර්යබහුලද සමහරට සමහර රටවලින් මට කෝල් එකකින් රෑ දෙකට රෑ එකම කොට ඒගොල්ලන්ගේ වෙලාවත් එක්ක ඉතින් මගේ හැම දුරකථනයකටම සම්බන්ධ වෙනවා. මොකද මම දන්නවා මේ ඔවුන්ගේ වෙලාවත් අපේ වෙලාවත් වෙනස් වුණත් ඔවුන් මේක දැකපු ගමන් අපිට කතා කරනවා. කතා කරලා අහනවා මේ ප්‍රසංගය පුළුවන්ද අපිට සම්බන්ධ වෙන්න අපේ රටකට ගේන්න පුළුවන්ද. ඉතින් මේ කී නොකී ගොඩාක් ප්‍රශ්න මේ වෙලාවේ අපෙන් අහනවා. ඉතින් අත්‍තර සතුටුයි. මොකද ඒ ප්‍රතිචාරය තමයි මං හිතන්නේ අපිව ගොඩක් දුර ගෙනියන්නේ. ඉතින් මගේ විශ්වාසය මේ දැන් තියෙන තත්ත්වයන් එක්ක මේ ප්‍රසංගයට ගොඩක් ඉහළ ප්‍රතිචාර තියෙයි. ඒ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේක ලංකාව පුරා ලංකාවේ ඉන්න ඕනම තැනක මේ ප්‍රසංගය දියත් කරන බලාපොරොත්තු වෙන ඕනම සංවිධාන කටයුතු කරන සංවිධාන මණ්ඩලයකට සංවිධානයකට අපි ඉදිරියට විවෘත කරලා තිනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මේ සම්පත් සහ ඒශාන්‍ය ගැන කතා කරා. ඒ ගැන අපි ගොඩක් ඉදිරියටත් අපි ඒ ගැන කතා කරනවා. ඒක නිසා මේක ලංකාවෙන් එළියට තරම් ගිහිල්ලා ගොඩක් විදේශගතවලින් අපේ විදේශගත ශ්‍රමිකයෝ වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම ලංකාව හැරදා ගිහිල්ලා ඒත් ලංකාවට ආදරය කරන පිරිසක් ලෝකෙ පුරා ඉන්නවා. ඔවුන් නිතරම ලංකාව ගැන බොහොම ආදරෙන් කතා කරන්නේ. නමුත් ඔවුන් ගිහින් තින්නේ ඔවුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් ඉදන්.
දේ ඔවුන් සියල්ලම බොහොම බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපිත් එක්ක අත්තල බඳ ගන්න. ඉතින් මම විශ්වාස කරනවා ඔවුන් සියලු දෙනාම අපිත් එක්ක තුලා මේ ප්‍රසංග මාලාව මේ හුස්ම කියන මේ ප්‍රසංග මාලාව මේ රටට ජාතියට හුස්ම දෙන්න පුළුවන් තැනකට අරන් එවි කියලා. දැන් මේ sunflowers ලට අමතරව තව කවුද මේකට උදව් කරන්නේ? ඔව් උදව් කරන්න කියන්නේ මේ ප්‍රසංගයේදී ගීත ගායනා කිරීම පැත්තෙන් මේ ප්‍රසංගය වර්ණවත් කරන්න අපි ලංකාවේ ප්‍රසිද්ධ ඉතාම දක්ෂ සංග ශිල්පියෙක්ව ප්‍රයෝග කරගත්තා. මොකද ඔහු ප්‍රයෝග කරගත්තේ හේතුවක් මත මේ එහු තමයි රූණි. රූණි කියුවම මම හිතන්නේ අපේ ප්‍රේක්ෂක ගොඩක් හදන්නවා මේ රූණි ඇවිල්ලා ගොඩක් විවිධ ආරවල් වල ගීත ගායනා කරන්න පුළුවන්, විවිධ ශෛලීන් වල ගීත ගායනා පුළුවන්. ඉතින් ඉතාම දක්ෂ ගාන ශිල්පියෙක්. ඉතින් ඔහු ශාස්ත්‍රීය සංගීතයේ ඉඳලා පොප් සංගීත දක්වා ගොඩක් ආරවල් වල ගීත ගායනා කරනවා. ඉතින් අපි ඔහුටත් මේක කිව්වාම ඔහු බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුණා. මොකද ඔහුත් සුවිශේෂී තරුණයෙක් ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඉඳ. ඉතින් අපි මේ ප්‍රසංගයට අපි සම්බන්ධ කරන්නේ රූණි කියන අපේ සංගීත වේදියාව. ඉතින් ඔහුගෙත් මම හිතන්නේ අපේ රසිකයන්ට ඔහුගේ ඉතාමත් විශිෂ්ට ගායන කුසලතාවයක් සහ ඔහුගේ කවදාවත් ඔබ නොවැසු ඔබ බලාපොරොත්තු නොවු ගීත රසයක් මම හිතන්නේ ඔහුගෙන් එදාට අපිට බලා ගන්න පුළුවන්. අපි අපේ බලන් ඉන්න ප්‍රේක්ෂක හිතවතුන්ට නැවතත් මතක් කරමු මේ හුස්ම ප්‍රසංගය පැවැත්වෙන දින වේලා. ඔව් මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ 23 වෙනි සෙනසුරාදා රාත්‍රී 7ට අපේ ගම් පරිශ්‍රයේ. මම හිතා ඉතාමත් මාදරෙන් හැමෝටම ආරාධනා කරනවා මේ බලන් ඉන්න හැමෝටමත් මේක අහපතකව හැමෝටමත් ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ජීවිතේ හුස්මක් දෙන්න අපිත් එක්කද වෙන්න කියලා. හුස්ම ප්‍රසංගයට ඉතාමත්ම ලෙන්ගත කමින් බියුටි ටීවී අපිත් ආරාධනා කරන ඔබට මෙයට දායක වෙන්න සංගීතයේ රස විඳින ගමක්ම තවත් කෙනෙක්ට සවියක් වෙන්න උපකාර කරන්න කියලා. ඉතින් ඉතාමත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝන් බොහොම ස්තුතියි පවනි මේ අවස්ථාව ලබාගන්නට. ඉතින් අපි අද දවසේ වැඩසටහනේ නිමාවට තමයි පෙමිණලා තියෙන්නේ. නැවත මෙවන් වැඩසටහනකින් හමුවෙමු මේ ලස්සන හැමති. Thank you.